අයිබෝවන් සුබ දවසක් මගේ යාළුවන්ට. මම මේ වීඩියෝ එක නම් ටිකක් හදිසියෙන් රෙකෝඩ් කරගත්ත එකක්. මොකද මං හිතුවා මේක ඔගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. අනිත් එක තමයි මේ වීඩියෝ එක කරලා දැන් ටික දවසක් වෙනවා. මොකද මම මේ වීඩියෝ එක කළේ නන්දු නිවාඩු යන්න කලින්. හැබැයි මේ වෙනකොට නන්දු නිවාඩු ගිහිල්ලා ඇවිල්ලා ඉන්නේ. හැබැයි මට ඕන වුණා මෙහෙම දවස්වලට මං කොහොමද මගේ ගෙදර වැඩ ටික කරගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මේ දවස්වල මං ගොඩාක් අසනීපෙන් ඉන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස්වල ඊටත් වඩා අසනීපෙන් හිටපු කාලයක් දැන්නම් චුට්ට අඩුවේගෙන යනවා. ලොකුවට නෙවෙයි, තාමත් මගේ සුපුරුදු මගේ වොයිස් එක ඇවිත් නැහැ. තාමත් බෙහෙත් බොනවා. නන්දු යන්න කලින් දවසේ හවස මම පොඩි පොඩි කෑම ටිකක් හදලා තියාගන්න හිතුවා. චුට්ටක් අර ඇඹුලට කටට පොඩක් ටිකක් අමුතු රසක් එන්න ඕන නිසා මං හිතුවා සිංහල අච්චාරුවක් හදාගන්න. හැබැයි මං ගොඩාක් ඒවා කන කෙනෙක් නෙමෙයි. නමුත් අර ලූණු ගෙඩියක් මිරිස් කරලක් එහෙම කන්න ආස හිතුන නිසා මං අර වෙනදා හදන ටක් ටුක් ගාලා හදන සිංහල අච්චාරුව තමයි හදාගන්නේ. මම මේකේ වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා. නමුත් බලන නැති කෙනෙක්ට මම නිකන් නිකන් උඩින් පල්ලෙන් කියලා දාන්නම්. ගස් ලැබුයි, කැරටුයි, රතු ලුණුයි, අමු මිරිසුයි, විනාගිරි පොඩ්ඩක් ලිපේ තියලා ඒකට ලුණුයි කහයි පොඩ්ඩක් දාලා නිකන් පොඩ්ඩක් තඹ ගන්නවා කියන්නේ බ්ලාන්ච් කරනවා කියන්නේ. දාලා විනාඩියක් වගේ ඇතුළත ඒ ටික වෙනම මැටි හට්ටියකට දාගන්නවා. ඒ විදිහට ගස් ලපු ටික, කැරට් ටික, ලූණු ටික, අමු මිරිස් ටික, මේ ටික ඔක්කොම විනාකිරෙන් චුට්ටක් විතර තඹ ගන්න ඕනේ. මම සාමාන්‍යයෙන් සිංහල අච්චාරුව හදනකොට කැරටුයි ගස් ලැබුයි ගොඩක් ඊනියට කපා ගන්නෑ. එතකොට අර බෙරි වෙලා අර නිකන් තැම්බිලම වගේ යනවනේ. මං ආස පොඩ්ඩක් ක්‍රංචි එකට හැපෙන්න, පොඩ්ඩක් කෑලි තියෙන්න. ඒ නිසා මං චුට්ටක් මේවා ලොකුවට තමයි කපාගත්තේ. ඒත් ඔයාලා කැමති නම් හීනියට කපා ගන්න පුළුවන්. අර හීනියටම කැපුවාම අර අච්චාරුවේ තියෙන අර වතුර ගතියත් වැඩි. ඒ නිසා තමයි මං ටිකක් ලොකුවට මේ ටික කපාගෙන තියෙන්නේ. මේ එළවලු කපන එක නම් ඔයාලා කැමති විදිහට කැමති ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. කැරටුයි ගස් ලැබුයි ටික විනාකිරියකින් තම්බලා ගත්තට පස්සේ චුට්ටා ඊළඟට දැම්මම මේ ලූණු ටික පොඩ්ඩක් බ්ලාන්ච් කරගන්නවා. ලූණු ටිකයි අමු මිරිස් ටිකයි. සාමාන්‍යයෙන් මෙහෙම අච්චාරුවක් හදාගත්තාම මේක ෆ්‍රිජ් එකේ තිබ්බොත් නම් අපිට මේ ප්‍රමාණය ඉවර වෙනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව කෑමට ගන්න පුළුවන්. හැබැයි ඉතින් එළියේ තිබ්බොත් ඒත් එකම හැන්ද දාලා ඒක පරිස්සමින් තියාගත්තොත් පුළුවන්. නැත්තම් සති දෙකක් එහෙම නැත්තම් සති එකහමාරක් දෙකක් විතර යනකොට චුට්ටක් විතර අවුල් වෙන්න ගනී එළියේ තිබුණොත්. ඒත් සමහර වෙලාවට හරි නියම විදියට හැන්ද දාලා වතුර දාන්න නැතුව පරිස්සමින් තියාගත්තොත් ඒත් ඒක ඉවර වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් අර මේක හදන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි නිසා පොඩි ප්‍රමාණයක් හදාගෙන පාවිච්චි කරලා ඉක්මනට ඉවර කරනවා නම් තමයි හොඳ. ඊට පස්සේ මම බ්‍රෙන්ඩ් කප් එකක් අරගෙන විනාකිරි වලින් පොඩක් පෙඟෙන්න තිබ්බෝ අප. එතකොට සුදු ලූණු, ඉඟුරු, ගම්බිරි සැට කීපයක්, කුරුඳු පොත්තක්, විශේෂයෙන්ම මුරුංග පොත්තක්, පොඩි මුරුංග පොතු කෑල්ලක් දාලා විනාකිරි ටිකක් දාලා මේ ටික හොඳට ලුණු ටිකකුත් දාගන්න. ඔයාලා කැමති නම් මේ වෙලාවේ කහ පොඩ්ඩක් දාගන්න. මම නම් අර ගස් ලැබු එහෙම තම්බන්න කහ ගත්ත නිසා පේස්ට් එකට කහ දාගත්තේ නැහැ. හොඳට පේස්ට් එක ක්‍රීම් එකක් වෙන්න පේස්ට් කරගත්තට පස්සේ අර තම්බගත්ත අපේ ගස් ලැබු, කැරට්,
ලූණු අමමිරිස් ඒ ටිකට මේ පේස්ට් එක දාලා හොඳට කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙච්චරමයි කරන්න තියෙන්නේ. මේක හරිම රසයි. අර ඉස්සර නම් මේ වාර තම්බලා ගත්තේ නෑනේ, කාලයක් යද්දි තැම්බෙන විදිහටනේ තිබ්බේ. ඒත් අර ටක් ගාලා හදන්න පුළුවන්. ඒ වගේම මේ දැන් ඉඳන්ම මේ අච්චාරුවේ රස බලන්න පුළුවන්. මට නම් ලොකු රසක් වෙනසක් දැනෙන්නේ. මං ඉතින් සිංහල අච්චාරු හදන්නෙම මේ විදිහට තමයි. ඔන්න ඉතින් දැන් අපි අච්චාරු එක හදලා ඉවර කරගත්තා. මැටි භාජනයේම ඒක පැත්තකට කරලා තියාගත්තා. දැන් මං හදන්න ලෑස්ති වෙන්නේ පරිප්පු ටිකක්. මේ පරිප්පු එක කිරි පොඩ්ඩක්වත් දාගන්න නැතුව තමයි හදන්නේ. ඉතින් අද මං කිසිම දෙයකට පොල් කිරි පාවිච්චි කරන්නේ නැති නිසා පොඩ්ඩක් විතර මේ හදන දේවල් තෙල් පොඩ්ඩක් දාලා තෙම්පරාදු කරලා තමයි හදාගන්නේ. මොකද අපි මේ ටික දවස් දෙකක් තුනක් තියාගෙන කන්න තමයි මං හදන්නේ. ඒ නිසා පොඩ්ඩක්වත් කිරි පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට පරිප්පු එකට දාන කලමනා ටික ඔක්කොම දාලා වතුරෙන්ම තඹ ගන්න ඕනේ. පරිප්පු ටික තැඹෙන අතරතුර නන්දු අල චුට්ටක් තඹලා දුන්නා. මේ අල බැදුමත් මම තියාගන්නනේ හදන්නේ. ඒ නිසා මුලින්ම අල ටික තෙල් ටිකකට දාලා හොඳට බැදගත්තා. තඹගත්ත අල ටික වුණත් බැදගත්තා. මොකද අල තඹලා තෙල් දැම්මහම තියාගන්න ටිකක් අමාරුයි. නමුත් මේ විදිහට තෙලේ චුට්ටක් බැදලා අල බැදුම හදාගත්තොත් පොඩි දවසක් තියාගන්න පුළුවන්. ඉතින් මං ආයෙ මතක් කරනවා, මම මේ කෑම හදන්නේ දවස් දෙකක් තුනක් විතර ඉස්සරහට තියාගෙන කන්න. ඒ කියන්නේ අද මම මේ කරන්නේ කෑම ප්‍රෙප් කරන එක. මේ මොකද මට එතකොට නිදහසේ ඒ දවස් දෙක තුන ඉන්න පුළුවන් කෑම ගැන හිතන්නේ නැතුව. අනිත් එක මේ හදන හැම කෑමක්ම මං එකපාරට කන්නේත් නැහැ. දැන් ඉතින් මට මේ පරිප්පු එක හදාගත්තාම පාන් එකක් එක කන්න පුළුවන්. එතකොට අල තෙල් දැම්මිල්ල හදාගත්තාම ඒවලට පොල් සම්බෝලයක් හදාගෙන කන්න පුළුවන්. එතකොට සිංහල අච්චාරුව නම් ඉතින් කොහොමත් ටික දවසක් ගෙදර තියෙනවා. ඒක අවශ්‍ය වුණොත් විතරයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මම මේ පොඩක් චිකන් චුට්ටුකුත් හදාගන්න හිතා ගන්නවා. මේ මොකද එතකොට ඒකත් දවල්ට ඔය මොනවා හරි බත් එක කන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එකටම හැමතිස්සෙම හැම වේලකම කන්නේ. මේ කරීස් ටික හදලා තියාගත්තාම මට ඕන වුණහම කන එක තමයි ඉතින් කරන්නේ. ඒ නිසයි මේවා හරි පොඩ පොඩ හදලා තියාගන්නේ. අර නන්දු ඉන්න වෙලාවෙම මේක කරගත්තම ලේසි නිසා. ඉතින් පරිප්පු ටික තැඹුණාට පස්සේ ඒකට තව වතුර ටිකක් දාලා තැඹෙන්න තියලා ඊට පස්සේ හොඳට ඒක තෙම්පරාදු කරගන්නවා. තෙල් චුට්ටක් දාලා සුදු ලූණු, රතු ලූණු, කරපිංචා රම්පෙ, ඒ වගේම මිරිස් කරල්. අර අපි කලින් ලෑස්ති කළ තියාගන්නේ බෝතලය. අන්නේ බෝතලේ තියෙන මිරිස් කරල් මේ වගේ වෙලාවටත් පාවිච්චි කරන්න හරිම හොඳයි. ඉතින් මේමයි අර පොල් කිරි පොඩක්වත් දාන්න නැති නිසා මේ වගේ තෙම්පරාදුවක් නම් දාන්න ඕනේ, නැත්තම් කන්නත් බැහැනේ. දැන් ඔයාලා හිතන්න පුළුවන් තෙල් ටිකක් වැඩි නැද්ද කියලා. ඒත් ඉතින් අර මේක කන කාලය ප්‍රමාණය ඒ දේවල් එක බලද්දී අර පොඩ පොඩ කැවෙන හින්දා ලොකුවට මම ඉතින් හිතන්නේ අනිත් එක ගෙදර බින්දෙන පොල් තෙල්. දැන් අපි පොල් කිරි පොඩක්වත් පාවිච්චි නොකරා දන්නේ. එතකොට ඉතින් මට හිතන විදිහට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් මේ වගේ පරිප්පු එකක් හදාගත්තාම ඇත්තටම පාන්, රොටි, දියාප්ප මේ මොනවා එක වුණත් හොඳ රසට කන්න පුළුවන්. ඉතින් පරිප්පු එක හදලා ඉවරුණාට පස්සේ මට හිතුණා දැන් ඔක්කොම කෑම දැන් අද රෑනේ හදන්නේ. එතකොට නන්දුටයි මටයි අද රෑට බට්ටිකක් උයාගත්තා නම් හොඳයි. ඒ නිසා මේ ඔක්කොම හදලා තියෙන්නේ කහ බට්ටිකක් එක කන්න රසට තිබුණොත් හොඳ කෑම නිසා මං හිතුවා බත් එකත් සුදු බත් හදන්න නැතුව කහ බච්චුට්ටක් හදන්න. ඉතින් ඇත්තටම අද රෑ කෑම එක මාරම රහට තිබුණා. හරියට නිකන් මකුල් ගෙදරක ගිහිල්ලා වගේ. කහ බත් එකට මම බටර් චුට්ටක් දාලා
ඒකට තෙම්පරාදුවට අර සාමාන්‍ය විදිහට ලුණු අවු මිරිස් කරපිංචි රම්පි ටික දාලා සුදු ලුණු ටිකක් එහෙම දාලා මම මේකට දාගත්තා කුරුඳු පොතු. එතකොට අර ස්ටායනිස් කියන්නේ මේ අන්නාසි මල් කියන්නේ අන්නේ ඒවා එනසාල් කරාඹු නැටි ලුණු ඒ ටික දාලා හාල් ටිකක් චුට්ටක් විතර බට එකේ බැදෙන්න ඇරලා වතුරෙන්ම තමයි තම්බලා ගන්නේ. සාමාන්‍යයෙන් කහබත් කිරෙන්නේ උයන්නේ, ඒ වුණාට මේක සාමාන්‍ය වතුරෙන් තම්බලා ගත්තේ. ඇත්තටම එතකොටත් ඒක රහයි, අර කිරි වලින් හැදුවාම ගොඩාක් රසයි. ඒ වගේම නිකන් අර තෙල් ගතිය වැඩි, නිකන් ඇඟට බර ගතියක් තියෙනවානේ. හැබැයි වතුරෙන් මේ විදිහට තම්බලා ගත්තාම කහවත් එක මේ අර පාටයි සුවඳයි විතරයි, රසෙත් චූටි වෙනසක් තියෙන අර බටර් දාන නිසා. නැත්තම් හරිම රසයි ඒ බත් එකත්. දැන් තමයි අන්තිම කෑම එක හදාගන්නේ. මං කිව්වේ චිකන් පොඩ්ඩක් හදා ගන්නවා කියලා. හැබැයි මේක චිකන් කරි එකක්ද චිකන් ඩෙවල් එකක්ද මොකද්ද කියලා මමත් දන්නේ නැහැ. කල් තියාගන්න පුළුවන් මේ විදියට හැදුවාම. ඒ නිසයි හදන්නේ. අර චිකන් කරි එක හදනවා වගේම ලුණු අවු මිරිස් කරපිංචි රම්පෙ දාලා තෙම්පරාදු කරලා ඒකට කෑලි මිරිස් මිරිස් කුඩු ඒ වගේම මැදපු තුරු පහ කහ පොඩ්ඩක් ගම්මිරිස් කුඩු ලුණු. ඊට පස්සේ තක්කලි සෝස් චුට්ටක්, සෝයා සෝස් චුට්ටක්, ඒ වගේම සෝයා සෝස් දානවා නම් අනිවාර්යයෙන්ම සීනි පොඩ්ඩකුත් දාගන්න ඕනේ. දාලා මේ විදියට නිකන් පේස්ට් එකක් වගේ හදලා ඊට පස්සේ බැදගත්ත චිකන් ටිකක් දාගන්නවා. හැබැයි ඊට කලින් ඕගොල්ලෝ කැමති නම් ඒකට තක්කලි ටිකකුත් එකතු කරගන්න. අර මේක ඩෙවල් රසක් එන්නේ නැත්නම් මේකට අපි බැදපු තුන පහ දාන හින්දා. හැබැයි ඔයාලා මේ විදියට හදලා බලන්න, මේක හරිම රසයි. ඉතින් දැන් මම බැදගත්තේ චිකන් ටික මේ විදියට එකතු කරලා හොඳට කවලම් කරලා වතුර චූට්ටක් දාලා මේක හොඳට උයලා ගන්න තියෙන්නේ. ඉතින් මේ කරි එකත් අපිට මේ ටික ඉවර වෙනකම්ම පාවිච්චි කරන්න පුළුවන්. මේ කරි එක චිකන් කරි එකකටවත් ඩෙවල් එකකටවත් යන්නේ නැති අතරමැදි රසක් තමයි තියෙන්නේ. හැබැයි මේක ගොඩාක්ම රසයි. ෆ්‍රයිඩ් රයිස් එක්ක, ඒ වගේම කහබතක් එක්ක, ඒ වගේම මෙහෙම කල් තියාගන්න, එහෙමත් නැත්නම් කාට හරි යවන්න, ඒ ඕනම විදිහකට මේ කරි එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් බත් එකත් ඉදිලා ඉවරයි, අපි හදපු කෑම ටිකත් ඉවරයි. ඇත්තටම අද අපි කෑම මාලාවක්ම හදවන්නේ. මොකද ලබන මේන හෙට අනිද්දා ඉන් අනිද්දා කියන දවස් තුනම මං කිචන් එක පැත්ත බලා තින්නේ නැහැ. ආවත් එන්නේ මේ ටික රත් කරලා බෙදාම් කන්න විතරයි. මොකද මමත් අසනීප වෙන්නේ, මට පුළුවන් හොඳට නිදහසේ ඉන්න. පේනවනේ චිකන් කරි එකේ රස. එහෙනම් දැන් අපි උයලා ඉවර වෙච්ච එකේ උණු උණුවෙම බත් ටිකක් අමු. මේ වගේ ලාවට උණ හැදිලා හොඳට මෙහෙම් පිරිසා වැඩි වෙලා කැස්ස වැඩි වෙලා තියෙන දවසක මං කියනවට උණු උණුවෙන් මෙච්චර රස කෑම ටිකක් එක බත් ටිකක් කාලා බලන්න ලෙඩත් කොහෙන් යයිද දන්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ අපේ සිංහල අච්චාරු එක, මේ තියෙන්නේ අපි හදපු අලබැටුම පරිප්පු කරි එක, ඒ වගේම මේ තියෙන්නේ චිකන් කරි එක. තාම එක ලිපේ, තව චුට්ටකින් මම එක බා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ කහබත් එක. එහෙනම් මේකෙන් බත් චුට්ටක් කාලා බිමු. ඇත්තටම මෙහෙම වොයිස් කරගෙන කරගෙන යනකොට මට හෙම්බිරිස්සාවයි උග්‍ර අමාරුවයි වැඩි වෙනවා. ඒත් ඉතින් මට ඔයාලට සතියට අඩුම තරමේ මේ වගේ පොඩි වීඩියෝස් දෙකක්වත් දාගන්න ඕනි කියලා හිතනවා. මොකද ඔයාලා මං එනකම් බලන් ඉන්නවානේ, හැමදාම මං එනවෙනවා කියලා එන්න නැතුව ඉඳිද්දි ඔයාලට දුකත් හිතෙනවානේ. ඒ නිසා හැබැයි මට හිතෙනවා දැන් නම් මට ටික ටික හොඳ වේගෙන ඉන්නේ. මොකද මං තුන්වෙනි වතාවටත් බෙහෙත් ගත්තා. මේ රසම රස කෑම එක කෑවට පස්සේ මගේ කටේ තිබුණ තිත්ත රසත් නැති වෙලා ගියා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. මං ලැබෙන සඳ දැනක ඕගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.